ആയുബോവാൻ കലാമ്പു ടെലിവിഷൻ പ്രധാന പുവത് വികാശേ സംഗീൻ മമ വ്യൂമന്ദായക നായക പ്രഥമ നവദാനിയ പുവത് സിരസ്ഥല വെത പ്രഥമ സംഘസമുലുവേ സന്ദ യലിപായായി പാണദുരെൻ മൈന്ദട അരയുമ സിരികോതഹ ജവിപേ എൻകാ കതികാവട നവദില്ലിയേ ജല അർബുദേട കിളിയാം ප්‍රථමයෙන් දේශීය පුවත් සම්බුදු සසුනේ ප්‍රථම සංඝ සම්මේලනයේ පැවැත් වූ නවම්පුන් පොහෝ දිනය අද සිහිපත් කරනවා. අද නවම්පුන් පසළොස්වකදා දිවයින පුරා දානශීල භාවනාදී පුණ්‍ය කර්ම රැසක් සංවිධාන වුණා. නවම්පුන් පොහොය බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ දිනයක් ලෙස සැලකෙනවා. සරියුත් මුගලන් මහරහතන් වහන්සේ සම්බුදු සසුනේ අගසව් තනතුරු ලැබීම ප්‍රථම මහා සංඝ සන්නිපාතය බුදුරජාණන් වහන්සේ සංඝරත්නයට ඕවාද ප්‍රතිමෝක්ෂය දේශනා කිරීම බුදුන් වහන්සේ පිරිනිවන් පෑමට මාස 3කට පෙර ආයු සංස්කාරය අත්හැරීම ආදී වැදගත් සිදුවීම් රසක් නවම්පුන් පොහෝ දිනේ සිදු වී තිබෙනවා. මේ අතර කොළඹ ගංගාරාම විහාරස්ථානයේ 39 වැනි නවම් මහා පෙරහැර ඊයේ වීදි සංචාරය කළා. පෙරහැර ආරම්භ කෙරුණේ ජනාධිපතිවරයා විසින් සදාතුක කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීමෙන් අනතුරුවයි. ජනපති සදහම් යාත්‍රා ධර්මදේශනා මාලාවේ නවම් පෝදා වැඩසටහන අද පැවැත්වුණා. ඒ කෑගල්ල බෙලිගල ශ්‍රී විජී සුන්දරාරාම විහාරස්ථානයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අවස්ථාවට එක් වුණා. අද ධර්මදේශනයේ පවත්වනු ලැබුවේ අමරපුර මහානිකායේ චූලගණ්ඩි පාර්ශ්වයේ මහානායක ගන්තුනේ අසජීනා හිමියන් විසින්. මේ උතුම් අවස්ථාවට ප්‍රදේශවාසී බෞද්ධයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මෙම ආගමික කාර්යයන්ගෙන් අනතුරුව සැදැහැවතුන් අතරට පැමිණි ජනාධිපතිවරයා ඔවුන් හා පිළිසඳරකද යෙදුණා. යාපනයේ කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය උද්ඝෝෂවත් අයුරින් ඊයේ නිමාවට පත් වුණා. වසරකට වරක් පැවැත්වෙන මෙම මංගල්‍යයට ඉතිහාසයේ වාර්තා වූ වැඩිම වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව අප වාර්තාකරු පැවසුවා. ක්‍රිස්තියානි පූජකවරු සහ කන්‍යා සොයුරියන් 300ක් පමණ මීට එක්ව සිටියා. ඉන්දිය කිතුනු පූජකවරුන් හා බැතිමතුන්ද ඊට එක් වුණා. ඔවුන් මේ සඳහා සහභාගී වීමට පැමිණියේ ඉන්දිය නාවික හමුදාවේ හා වෙරළාරක්ෂක බලකායේ ආරක්ෂාව යටතේ. එම පිරිසට අන්තර්ජාතික මුහුදු සීමාවේ සිට කච්චතිව් දූපත දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂාව සපයනු ලැබුවා. උත්සවයේ සියලු සංවිධාන කටයුතු හා ආරක්ෂාව මෙන්ම ආහාර පාන සැපීම වෛද්‍ය පහසුකම් ආදී සියලු සත්කාරයන්ට නාවික හමුදා සාමාජිකයෝ සිය දායකත්වය ලබා දුන්නා. මේ අතර මෙම දේව මෙහෙය කෙටියෙන් හෝ සිංහල බසින් පවත්වන්නට අවස්ථාව සලසා දෙන ලෙස මෙහි පැමිණි ශ්‍රී ලංකික කතෝලික බැතිමතුන් ඉල්ලා සිටියා. ඊට පිළිතුරු ලබා දුන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසුවේ ලබන වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන බවයි. අපි අධ්‍යාත්මික සුවයක් ලැබුවා මේ අවස්ථාවේදී. ඉන්දියාව, ජපනය, තායිලන්තය වගේ දෙමළ ප්‍රදේශවලින් දෙමළ ජනතාවත් එක්ක සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන අපිට සමගියෙන් ඉන්නට අපිට ලැබුණා. අපි අලුත් අත්දැකීමක් ලැබුවා. බලාපොරොත්තු වෙන්නේ දෙමළෙන් සිංහලෙන් දෙකෙන්ම කරනවා නම් ලොකු ආසාවක් තියෙනවා. අපි දෙමළ භාෂාව මේ හරි ආසයි, ඒකත් අහගෙන ඉන්න. දෙමළයි සිංහලයි දෙකම කලමර පොඩ පොඩ හරි කියනවා නම් ආසයි සිංහලත් ඒ අතරට. ලබන වසරේදී අපි යෝජනා කරලා සිංහල භාෂාවෙනුත් මේ දේව මෙහෙයක් පැවැත්වීමට සංවිධාන කටයුතු කරනවා. කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට ඉතිහාසයේ වාර්තා වූ වැඩිම වන්දනාකරුවන් පිරිසක් මෙවර පැමිණි බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. මේ සඳහා ඉන්දියාවෙන් කතෝලික බැතිමතුන් විශාල ප්‍රමාණයක් ආවා 3250ක්. ගිය වසරවලට වඩා මේ වසරේ ලංකාවෙනුත් බැතිමතුන් විශාල ප්‍රමාණයක් ආවා. සම්පූර්ණයෙන්ම බැතිමතුන් 8000කට ලං වෙන්න 7800ක් විතර මේ දූපතේ සිටියා.
හොරණ සීල සුවාරණයේදී සිදු කරන ලද මහඟු ශාසනික පුණ්‍ය කර්මයක අවසානය ඊයේ සටහන් වුණා. ගෞතම සර්වඥන් වහන්සේගේ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව බැතිමත් බොදුනුවන්ට මෙහිදී උදා වුණා. මෙම ශාසනික කාර්යයේදී අනුශාසකත්වයේ ලබා දුන්නේ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මේ පුණ්‍ය කර්මය ආරම්භ වූයේ පසුගිය 19 වනදායි. ඊයේ දවසේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බොහෝම සද්ධාවෙන් මේ සීල සුවරණයට පැමිණියේ වෙනතනම් ඉන්නේ ගිලම් භික්ෂුන් වහන්සේලා දැකලා උන්වහන්සේලාට දානෙ ටිකක් දෙන්න. ගිලන් ස්වාමීන් වහන්සේලාට බෙහෙත් හේ ටිකක් පූජා කරන්න උදව්වක් උපකාරයක් කරන්න බලාගෙන. හැබැයි මේ දින දෙකේ මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණියේ බුදුරජාණන් වහන්සේව දැසින් දකින්නවා කියන හැඟීමෙන්, මහරහතන් වහන්සේලා දැක ගන්නවා කියන හැඟීමෙන්. එදා අපේ බුද්ධ ශාසනයේ වැඩ සිටියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, සීවලී මහරහතන් වහන්සේ, පඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ, ඒ වගේම උපාලි මහරහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ, රාහුල මහරහතන් වහන්සේ ඇතුළු දස නමක් මේ බුද්ධ ශාසනයේ සෝභමාන කළ මහරහතන් වහන්සේලාගේ මහරහත් ධාතුන් වහන්සේලා අද මේ පුණ්‍ය භූමිය මත වැඩ සිටිනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් නව පෙරමුණක අවශ්‍යතාවය තවත් කණ්ඩායමක් විසින් අවධාරණය කර තිබෙනවා. පානතුර නගර සභාවේ හා ප්‍රාදේශීය සභාවේ ජනතා නියෝජිතයින් පිරිසක් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වර්තමානයේදී එජාපයේ ග්‍රහණයට නතු වී ඇති බවයි. එබැවින් පක්ෂයේ නව පාක්ෂිකයා රැක ගැනීම අද අවශ්‍යතාවය වී ඇතැයි ඔවුන් ප්‍රකාශ කළා. සභාපතිතුමාට කියනවා අපි පක්ෂය රැකගන්න පක්ෂයක් නැහැ සභාපතිතුමනි. අපිට තියෙන්නේ පාක්ෂිකයෝ රැකගන්න. මොකද පාක්ෂිකයෝ යන පක්ෂයක් ඉල්ලන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දන ගහලා ඉවරයි රනිල් ඉදිරි, එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියේ දන ගහපු පක්ෂක අපේ පාක්ෂිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැවත ඡන්දෙ දෙන්නේ නැහැ. ඡන්දෙ දෙන්නේ එන්නේ නැහැ. අපිට බල කරනවා ඉල්ලන්නේ පා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කියලා. අන්න ඒ නිසා තමයි ජනතා මතයට සවන් දීලා ජනතා නිජිත හැටියට අපි පානදුරේ අපි ලෑස්ති ඕනම පෙරමුණකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොවන ඕනම පෙරමුණකින් තරඟ කළා ජනතාවගේ හඬ ඉදිරියට ගෙන යන බලක් පාලන ආයතන තුළ. බලනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩිහිටි නිවාසයෙන් බලවත් වෙලා තියෙනවා. ඒක ගොඩ ගන්න නම් මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් මොකක් හෝ පක්ෂයක් පිළිටවලා, එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකමට පත් කරලා මැතිවරණ තිබ්බොත් මහින්ද අපිට විශාල ජයග්‍රහණයක් අත් කර ගන්න පුළුවන්. වහාම අද හිටම මේ පළාත් පාලන මැතිවරණය පෙන්වන්න තියන්න එතෙන්ද ජනතාවට පුළුවන් ජනතාව ඉන්නේ කොතනද කියන එක විශේෂයෙන්ම අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක පෙළ ගැහෙන්නව රොදගෙනන්නව ඒ මහා බලවේගය මොනතරම් බල සම්පන්නද කියන එක අපිට ඉදා පැහැදිලිව කියන්න. අග්‍රාමාත්‍යවරයා මෙරට මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් මාධ්‍ය මර්ධනය කිරීමේ උත්සාහයක නිරත වන බවට චෝදනා එල්ල වෙනවා. විපක්ෂයේ මේ චෝදනාව කරමින් ජන හමුවලදී දැක්වූ අදහස් කීපයක් මේ. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ යම් ප්‍රකාශ දිහා බලපුවහම මාධ්‍යට මොනතරම් නිදහසක් ඉදිරියෙන් දෙන්න පුළුවන්ද කියන සාධකව පෙන්නු කරමින් තිබෙනවා. යම් මාධ්‍යවේදී කරලා ප්‍රකාශයක් කියනකොටගෙන අපි සංඛ්‍යාතව අයින් කරනවා. ලයිසන් කැන්සල් කරනවා. එමුද මේ කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ගෙදරින් දීපු ලයිසන් එකක් නේද? විද්‍යුත් නාලිකාවට සමාජ වගකීමක් තිබෙනවා. හැබැයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට එකපාර කියන්න බෑ. මේ වැඩේ කරේ නැත්තම් මම ගන්නවා මේ. යකෝ නියුනා. එයාට හිතන දේ කියෙන්නේ නැත්තම්, එයාට හිතන දේ කියෙන්නේ නැත්තම්, එයා අපේක්ෂා කරන දේ කරන්නේ නැත්තම් හිත යට ගන්න පුළුවන්. ඒ නිසා ඒ මාධ්‍ය වෙත එල්ල කරමින් තිබෙන තරගණයට කිසිසේත්ම අපි ඉඩ ලබා නොදී. මට නම් අගමැතිතුමාව පෙන්නේ බියටපත් වෙච්ච පුද්ගලයෙක් වගේ. බියටපත් වූ පුද්ගලයා මොකද කරන්නේ? ඔහු අනිත් අයව බිය කරන්න හදනවා. බියෙන් මුසපත් වෙන ප්‍රමාණය වැඩි වෙන තරමට එතුමා පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන්ට ගෙම්බා කියනවා, තව මොකද්ද කිව්වා රීරියකා කියනවා, බල්ලා කියනවා. රටේ අගමැතිට රටේ උත්තරීතරම පාර්ලිමේන්තුව ඇතුලේ මාධ්‍යවේදීන්ට බල්ලා රීරියකා ගෙම්බා කියන්න හොඳයි. මාධ්‍යවේදියෙක් බැලලියෙකුගේ ඥානුනාදයකට ගීතයක් සමාන කරාම ඒක නරකයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට යෝජිත එට්කා ගිවිසුමේ ප්‍රතිලාභ සම්බන්ධයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත පවතිනවා.
විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් මේ මගින් මෙරට සේවා අංශයට බලපෑම් සිදුවන බව පවසන අතර රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. අපි කඩේට ගිහලා බයිසිකල් ගත්තොත් ඉන්දියන් කාර් එක පරිප්පු ගත්තොත් ඉන්දියාවේ ලුණු ගත්තොත් ඉන්දියාවේ රෙදි පිටි ගත්තොත් ඉන්දියාවේ බෙහෙත් ගත්තොත් ඉන්දියාවේ ඒ ඔක්කොම ඉන්දියාවේ. හැබැයි අපි බෙහෙත් ගන්න ගිය දොස්තර මහත්තය ලංකා කොණ්ඩ ගමන ගිය ඔස්සලම් ලංකා අපි ගෙදර වැල්ලින් කර ගන්නව වැල්ලින් බස් ලංකා අපි ගෙදර සල්සුමක් ගත්තොත් ඉංජිනේරු මහත්තය ලංකා ඒගොල්ල මිනිස් ශේත්‍රය අල්ල ගන්න පුළුවන් වුණා සේවා ශේත්‍රය අල්ල ගන්න බැහැ. ඒ නිසා දිගින් දිගට 2003 ඉඳන් සාකච්ඡාවක් තිබුණා මේ ඉන්දු ලංකා නිදහසන්ත ගිවිසුම තවත් විස්තීර්ණ කරන්න සේවා අංශිනා. ඒක තමයි ඉස්සලාම මේ සිපා කියන්නේ. දැන් සිපා වෙනකොට ආර්ථික තාක්ෂණික සහයෝගිතා ගිවිසුම. ඒකෙන් උත්තරන්න වෙන ප්‍රතිවාද ශේත්‍ර ව්‍යුහත කරන එක විශේෂයෙන්ම IT ශේත්‍රය. මේ ජනතා විමුක්ත පෙරමුණ කියන ආකාරයේ හොර ගිවිසුමක් හෝ කොළ කෑල්ලක් හෝ රණල් වික්‍රමසිංහ මහත්මයා අත්සන් කරන්න සූදානමක් නැහැ. මේක බොහොම විවෘතව සාකච්ඡාවට භාජනය කරලා ඉන්න අනතුරුව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බොහොම විවෘතභාවයකින් යුතුවයි මේ කටයුත්ත කරන්න. ගෝසාන ගන්න දෙයක් නැහැ, කෑ ගහන්න දෙයක් නැහැ, පෙළපාලි යන්න දෙයක් නැහැ. මේකට අපි අවස්ථාවක් ඒ සෑම කෙනෙකුටම ලබා දෙනවා කතිකාවතක් ඇතිකරන්න. තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න. තමන්ට එතනට ඇවිල්ලා තමන්ගේ පක්ෂයේ හෝ තමන්ගේ වෘත්තීය සංවිධානයේ හෝ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අදහස් ඉදිරිපත් කරාට පස්සේ අන්න අඩුපාඩු තියෙන දයක් පෙන්වන්න කමක් නැහැ. කිටුම්පත් කරන්න කලින් මේ බොරුවට මේක මේ නැති බිල්ලෙක් නැති යක්ෂයෙක් රාක්ෂයෙක් මවපාලා මේ කරන්න හදන්නේ සමාජය තුළ නැති ප්‍රශ්නයක් ඇති කරන්න. අපි දන්නවා ජනතා මිත්‍ර වරුන් මේ දවස්වල කතා කරන්න දෙයක් නැහැ. බිහි නොකරපු දරුවෙක් ගැන ඒ දරුවගේ මේ අඩුපාඩු ලෙඩ රෝග ගැන කතා කරන්න දරුවෙක් බිහි කරලා නැහැ. ඒ නිසා අපි ජනතා මිත්‍ර වරුන්ට කියනවා මේ කිසිම කිසිසේත්ම අපි මෙතුමාලා කියන ජාතියේ වෘත්තිකයන් හෝ කම්කරුවන් ලංකාවට එන ක්‍රමවේදයක් සඳහා ගිවිසුම් සකස් අත්සන් කිරීමක් කරන්නේ නැහැ. කොළඹ වරාය කේන්ද්‍රීයව මියන්මාරයේ ප්‍රතිඅපනයනය බහලුම් මෙහෙයුම් සිදුකරන නැව් සමාගම් සඳහා වට්ටමක් ලබා දීමට අර්ජුන රණතුංග අමාත්‍යවරයා අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව 10% වට්ටමක් ලබා දීමට නියමිත අතර එය සිදුවන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉල්ලීමක් අනුවයි. නැගෙනහිර ඉන්දියාව, බංග්ලාදේශය සහ මියන්මාර් කලාපය ආශ්‍රිත ප්‍රතිඅපනයන බහුලු මෙහෙයුම් දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා. වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය පවසන්නේ නව වැඩපිළිවෙල මගින් එම කටයුතු කොළඹ වරාය වෙත ආකර්ෂණය කර ගැනීම මූලික අරමුණ බවයි. මෙවන විට එම කලාපයේ ප්‍රතිඅපනයන බහුලු මෙහෙයුම් වැඩි ප්‍රතිශතය සිංගප්පූරු වරාය විසින් හිමිකරගෙන සිටිනවා. සියුදිග තොරතුරු කෙටියෙන් ගෙනෙන සියුදිග විශේෂාංගය දැන්. බුලත්කොම්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අලුතින් ඉදිකළ පාලම ඊයේ විවෘත කිරීමත් සමග ජනතාවට නව ගමන් පහසුකමක් හිමි වුණා. වියලපිටිය නිස්මියර් ගම්යා කරමින් ඉදිකරුණිම පාලම ජනතා අයිතියට පත්කරුණේ රංජිත් සියමලාපිටිය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. පවුල් 250කට අධික පිරිසකට සිත සැලසෙන මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 15ක්. ප්‍රවීණ ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ස් මහතා අභාව ප්‍රාප්ත වුණා. 78 වීහි පසු වූ හෙතෙම ඊයේ සවස අභාව ප්‍රාප්ත වූයේ කළුපෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී. 1950 දශකයේ සංගීත ශාස්ත්‍රයට පිවිසි ඒ මහතා ඓතිහාසික සිදුවීම් අන්තර්ගත කරමින් කරන ලද ගීත නිර්මාණ මෙරට ශ්‍රාවක ප්‍රජාව අතර ඇගීමට ලක් වුණා. බොරලැස්ගමුව එක්සත් ව්‍යාපාරික සංසදය අද පුන්පසළොස්වක පොහොදා මානුෂීය සත්කාරයක නිරත වුණා. එම සංසදයේ විසින් ලේ දන්දීමේ පින්කමක් අද දිනේ පුරා ක්‍රියාත්මක කර අතර එය මෙවර සංවිධාන වූයේ 12 වරටයි. බොරලැස්ගමුව හැට නැෂනල් බැංකු පරිශ්‍රයේ පැවති මේ දානමය පුණ්‍ය කර්මයට බොහෝ පින්වතුන් දායක වුණා. සාමකාමී සත්ව කොට්ටාශයක් ලෙස සැලකෙන පැන්ඩාවොන් චීනයේ ජාතික සම්පතක්. මේ සතුන් උණ වර්ග ආහාරයට ගැනීමට වැඩි ප්‍රියතාවයක් දක්වනවා. ඔවුන්ට හිමින් සිදුවන බලපෑම කුමක් විය හැකිද? ඩා මාඕගේ වර්තමාන නිවහන කැනඩාවේ ටොරොන්ටෝ සත්ව උද්‍යානය. උපන්නේ ජීවත් වුණේ වනාන්තරයක වුණත්
මාවෝට හිම අමුත්තක් නොවේ. 2013 අවුරුද්දේ මේ සත්වෝද්‍යානයට ආපු හුරතලා හිම වැටෙන හැමදාකම උද්දාමයට පත් වුණා. මාවෝ වයස අවුරුදු 7ක ඉලන්දාරියෙක්. එර් ෂුන් එයාගේ සහකාරිය. මේ දෙන්නා 2018 දී මුණ ගැහෙන්න නියමිතව තිබෙන්නේ චීනයේදී. මාවෝ ඒ වෙනතුරු හිම ක්‍රීඩාවෙන් සතුටු වෙනවා වෙන්න ඇති. නවදිල්ලිය වෙත ජලීල් සපේන ප්‍රධාන ඇලමාර්ගය එරට හමුදාව විසින් සිය පාලනයට ගෙන තිබෙනවා. එම ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් මහතා ඒ බව අනාවරණ කළා. මුණක් නැමැති මෙම ඇලමාර්ගය ජෙට් ප්‍රජාවට අයත් විරෝධතාකරුවන් විසින් අත්පත් කරගෙන සිටියා. ඔවුන් එම විරෝධතාවේ යෙදුනේ අසල්වැසි හරියානා ප්‍රාන්තයේ රැකියා හා අධ්‍යාපන අවස්ථා තමන්ට වැඩියෙන් ලබා දෙන ලෙස ඉල්ලමින්. මෙම විරෝධතාකරුවන් විසින් මුණා කැලමාර්ගයේ හරස් කර සිටීම නිසා දිල්ලියේ මිලියන 10ක පමණ ජනතාවට ජලය සපයා ගැනීමේ අර්බුදයකට මුහුණ දීමට සිදු වුණා. මේ හේතුව මත ජල බවුසර මගින් දිල්ලියට ජලය සැපීමට බලධාරීන් පියවර ගත්තා. ජලය නොමැතිවීම නිසා පාසල් ගණනාවක් වසා දැමීමට සිදු වුණා. විරෝධතාකරුවන් හා ඇති වූ ගැටුම් වලින් 16 දෙනෙකු මිය ගියා. සියයකට අධික සංඛ්‍යාවක් තුවාල ලැබුවා. කෙසේ වෙතත් ඉන්දියානු හමුදාව අද එහි බලය තහවුරු කළා. එහෙත් මෙම ජල යෝජනා ක්‍රමයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කොපමණ කලක් ගත වේද යන්න අවිනිශ්චිත බව එරට මාධ්‍ය වාර්තා කළා. සිව්වෙනි වරටත් බලයට පත්වීම සඳහා පැවති ජනමත විචාරණයෙන් බොලිවියානු ජනාධිපති ඊවෝ මොරාලෙස් සිවුම් පරාජයක් ලැබුවා. විදෙස් මාධ්‍ය අද ඒ බව වාර්තා කළා. ඡන්දදායකයන් අතරින් 52.3% ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කර තිබුණා. ඊට සහය දක්වමින් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ 51% සංඛ්‍යාවක්. බොලිවියානු ජනාධිපතිවරයා සිව්වෙනි වරටත් සිය දූරේ රැඳී සිටීම සඳහා මේ ව්‍යවස්ථා සංශෝධනය යෝජනා කොට තිබුණා. ඔහු පෙන්වා දී ඇත්තේ 2025 වසර වනතුරු එම පදවියේ කටයුතු කිරීමට අවශ්‍ය බවයි. කෙසේ වෙතත් ජනමත විචාරණයේ ප්‍රතිඵලවලින් අනතුරුව සිය ජයග්‍රහණය සැමරූ එරට බහුතරයක් ජනතාව බොලීවියානු අගනුවර වූ ලාපාසී ප්‍රීති උත්සව පවත්වා තිබුණා. බොලීවියාවේ ආදිවාසී පරපුරකට අයත් අයිමරා ගෝත්‍රිකයෙකු වන මොරාලෙස් මහතා කාර්මිකයෙකුද වෙනවා. ඔහු එරට ජනාධිපතිවරයා ලෙස පළමුවරට පත් වූයේ 2006 වසරේදී. මෙවර ඔහුගේ දූරකාලය අවසන් වීමට නියමිත වැත්තේ 2020 වසරේදී. කෙසේ වෙතත් එරට උපජනාධිපති අල්වාරෝ ශෂ්‍යා ලිනේරා ජනතාවට පවසා ඇත්තේ ජනමත විචාරණයේ නිල ප්‍රතිඵල නිකුත්වන තෙක් සංසුන්ව සිටින ලෙසයි. මෙවැනි ජනමත විචාරණයන් වලදී ඇතැම් විට අත්වැරදීම් සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දී තිබුණා. සිරියාවේ හොම්ස් සහ ඩමස්කස් නුවර සිදු වූ බෝම්බ පිපිරීම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 140 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩමස්කස් නුවර දකුණු දෙසින් වූ සීඩා ජිනා ප්‍රදේශයේ පිපිරීම් 4ක් සිදු වූ බවයි. එහිදී පුද්ගලයන් 83 දෙනෙකුට දිවි අහිමි වූ බව එරට මාධ්‍ය වාර්තා කළා. හොම්ස් නගරයේ පිපිරීම් සිදු වූයේ ඊට පෙරදී. මෝටර් රථවල අටවා තිබූ බෝම්බ දෙකක් මෙහිදී පුපුරා ගියා. නිරීක්ෂකයන් පැවසුවේ එහිදී පුද්ගලයන් 57 දෙනෙකු මිය ගිය අතර ඉන් බහුතරය සාමාන්‍ය වැසියන් බවයි. මේ අතර ප්‍රහාරයන්හි වගකීම IS කැරලිකරුවන් විසින් බාරගෙන තිබෙනවා. ඔවුන් නිවේදනය කර ඇත්තේ අදාළ නගර දෙකේ සිදු වූ පුපුරවා හැරීම් තමන් විසින් සිදු කළ බවයි. ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති පන්දු වාර 20-20 තරගයකදී නවසීලන්ත කණ්ඩායම පෙරද වූ ඔස්ට්‍රේලියාව ජය හිමි කරගත්තා. ඔවුන් සිය ජයග්‍රහණය වාර්තා කළේ කඩුළු අටකින්. බේ ඕවල් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්ුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව හිමි කරගත්
නවසීලන්ත කණ්ඩායම කඩුලු 9කට ලකුණු 206ක් රැස් කළා. සුසී බේට්ස් ලකුණු 61යි. සොෆී ඩිවයින් ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වුණා. කැති මාටින් පන්දු 46කට මුහුණ දෙමින් ලකුණු 39ක් වාර්තා කළා. ජෙස් ජොනාසන් ලකුණු 50කට කඩුලු 5ක් බිඳහිලුවා. පෙළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිලට ලැබුණු ඉලක්කයේ ලකුණු 207ක්. නිකෝල් බෝල්ටන් ලකුණු 25යි. මැග් ලැනින් නොදෙවි ලකුණු 114ක් ලබා ගත්තා. ඊට 4 පහර 12ක් හා 6 පහර 3ක් ඇතුළත් වුණා. එලිස් පෙරී ලකුණු 64යි. පන්දු යැවීමේදී ලීටා හූහූ සහ එරින් බර්මිංහැම් කඩුල්ල බැගින් බිඳහෙලීමට සමත් වුණා. පන්දු වාර 41ක් අවසානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2ක් දැවි ලකුණු 210ක් ලබා ගනිමින් ජයවාර්තා කළා. තරගයේ වීරයා මැග් ලැනින්. ශ්‍රී ලංකා බහමෙන්කෝ විසින් නිකුත් කළ විනිමය අනුපාත මෙසේයි. කුවෙත් ඩිනාර එකක් රුපියල් 481.74යි. ඕමන් රියල් එකක් රුපියල් 373.74යි. කටාර් රියල් එකක් රුපියල් 39.52යි. මේ සමගින් කලම්බු ටෙලිවිෂන් ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. අපගේ දිවා පුවත් විකාශයත් සමග යළිත් හමු වෙමු. ආයුබෝවන්.